දේශපාල අනුහසින් බදුමුදල් වංචා කල පුද්ගලින් සම්බන්ධෙන් පසුගේ කාලේ පුරා විධතොර දුරවාර්තා වුණ. අර්ුන් නැලුසිය සතුළු තුන්දෙනෙකුට ඒ අධිරණේ මාස හයක සිරදනුවම් නියම කළේද. මෙසේ වැඩ්බදු ගෙවීම් පැහැරහැරීම හේතුවෙන්. ඕහ විසින් වැඩ්බදු රුපියල් කෝටි තුන්ය පනස් පහ, දේශීය ආදායඇම්බඳදු දිපාර්තමේන්තුවට ෙ නැති බවයි අධිකරනේ දිී හෙලිබුණේ. මෙේ ඔවන් පැහරැහැර ඇත්තේ පාරිභෝගිකින්ගෙන් අයිකරගෙන දේශී ආදායම්බඳදු දිපාර්තමේන්තුවට නොගවූ බදදුමුදල්ල. මට අමතරව එම ආතනය තවත් බදු මුදල් ගවිම් පැහරැහැ ඇති බවයි හෙළිවිීතිබෙන්නේ. මේ සියල්ල පසුගේ කාලයේදී යට ගැසුව ඒවාය රජට ගෙව යුතු දු පැරහරීම පිළිබඳ කතාව දීර්ගය භිගෙනකාතිපති දෙපාර්තමේන්තුව අවස්ථා ගනාවකද මේ පිළිබඳ හෙළිදරව් කළත් එය බීරි අලින්ට වීනාවාදනයක් පමණක් විය. හබැක්ක ැුම්ර කොලද ොතුර හෙිළ විගනකාාධිපති වැරදිකරු කිරීමට. එදා ඇතමුන් දැඩි උත්සාහයක් ගත්තා. විගන වාර්තාාවලින් පෙන්වාදෙන ආකාරෙෂ්ට සත්‍ය වශයෙන්ම බදු වංචාකර ඇති ප්‍රමාණය අතිවිශාලය දෙදහස් පවෙසි තුනවර්ශයේ මුදල්ල අමාත්‍යංශය නිකුත් කළ වාර්ශික වාර්තාවේ අඩංගු විගන වාර්තාාවෙන් එම දත්ත හෙලිකරතිබෙනවා. ඒදී රජයට අය යුතු බදුමුදල් ප්‍රමාණය පිළියන එක් දහස් එකසේ විසි හතක්. ඒවා දේශය අදයම් බදු දෙපාර්තමෙන්න්තුව ශ්‍රලංකා රේගුව සුරාබදු ිපාර්තමේන්තුව සහ. මෝට අත ප්‍රවහන දෙපාර්තමේන්තුව යන දෙපාර්තමෙන්න්තු හතරෙන් අයවේ යුතුවනවා. මෙම දෙපාර්තමෙන්න්තු හතරින් පමණක් දේශය අආදයම් බදු දෙපාර්තමේන්තුවට අයව යුතු බදමුදල් ප්‍රමාණය රුපියල් බිියන එක්දහස් හැටහයක්. මෙයකාරයට වර්ෂ ගණාවක් බදු පැහැර හැර එකතුී ඇති මුදලේ වටිනාකම? රුපියල් බිලියන එක්දහස් එකසිේ විසි හතක්. ට ලබේුතු ආදායම් කොල්ල කෑමට ඉඩහැරීම තුලින් බදු පැහරැහැරීම පිළිබඳතොත්තුරු හෙලවෙනවා. ඇවන්ගාඩ් කොල්ලයත් එවගේමයි. ආදායම් ලබා නොදී ඒවා පැහැරහැරීම නිසා නයගන්න සිදුවෙලා. අන්තිමේදි බදු බරත් නයබරත් දෙකම, මහ ජනතාව වෙත පැටවෙනවා. කුප්‍රකට වංචාකරුවන් රටෙනුත් පලාගේ ඉතිහාසයක් පවතිනවා. මෙතත්ත්වය වෙනස් කරලා සියලු හිග මුදල් අයකරගන්න වත්මන් පාලනය ඉතා කාර්යක්ෂමව සහ සාධනීය මැදිහත්වීමක් සිදුකරයි කියලයි මහ ජනතාවගේ පේක්ෂාව.